आईबॉन न्यूज सेन्टर सह न्यूज सेन्टर अनलिमिटेड नालिका समग्र आदरण पीलिगाना विशेष मे दिन वेल लंकावे प्रवृत्ति एवगेम मिनसुंगे बलापुर मेथिवर्ण देश यमुला हेतु बेन्नी वसर गण प्रस्तुतम मेथिवर्ण तीव्र सूदना ඒ අතරතුර ඉස්ලාම් පැවැත්වෙන ජනාධිපතිවරණයක්ද නැත්නම් මහමැතිවරණයක්ද කියන කාරණය ගැන මේ වන විට දැඩි කතා බහක් ඇති වී තිබෙනවා. ඒ වගේම ප්‍රධාන දේශපාලන පක්ෂත් මේ වන විට මැතිවරණ සඳහා සූදානම් වන ආකාරයක් අපිට පේන්න තිබෙනවා. මේ හින්දා අපි හිතුවා දශක ගණනාවකට පසු ලංකාවේ දේශපාලන පිටි යම් වෙනසක් සිදු වී තිබෙනවා. මේ වෙනස මොන වගේ වෙනසක්ද? ඉදිරි දේශපාලන අනාගතයේ ලංකාවේ මොන වගේ මාවතකර ගමන් කරාවිද? මේ සම්බන්ධයෙන් කතා බහ කිරීම සඳහා අපේ රටේ ज्येष्ठ माध्यवेदी संबंध करता विशेष माध्यवेदी यो वृत्ति समिति व्यापारे क्रियाकारी सामाजिक माध्यवेदी कुशल दिन कुशल लंकावे मेतिवर्ण इतिहास दिश बलादि हमदाम पक्ष दिखकर तमय बल केंद्र गतवे हे भई मेवेदि प्रधान देशपालन पक्ष दिख यम प्रमाणिकता विन बलवेट विशेष කවදාවත් කතා නොකරපු වර්තමාන පරපුර වීට කලින් අසු ගණන් වල කතා කරන්නට ඇති ජාතික ජන බලවේග නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා බහ කරන්න පටන් ගන්න තිබෙනවා මේකත් එක්ක තමයි ගොඩනැගෙන්නේ ඉස්ලාමින්නේ මහමැතිවරණයක්ද ජනාධිපතිවරණයක්ද මේ දැන් මේ දැන් රටේ මිනිස්සු කතා කරන්නේ මේ දේශපාලඥයන්ට ඕන දේ සම්බන්ධයෙන් හැබැයි ඇත්තටම රටේ මිනිස්සුන්ට රටට ඕන ඉස්ලාම ජනාධිපතිවරණයක්ද මහමැතිවරණයක්ද හොඳ වැදගත් ප්‍රශ්නයක් මන්ජුල රටට ඕනේ ජනාධිපතිවරණයක්ද මහමැතිවරණයක්ද මම විශ්වාස කරන විදිහට මේ තියෙන සියලු අවුල් ලිහා ගැනීම සඳහා මේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් වල නායක නායිකාවන් රටට කියන්නේ ඒ අයට බලය දෙන්න කියලා ඒ ප්‍රශ්න විසඳන්න एआई गाव विसंदुन तीन मूलिक वाशे आर्थिक ये आर्थिक समाजे बिंदवेटीम समाजे तीयन सियलू मे पिरहीम राज्य परिपालने तीयन पिरहीम इट पासे दूषण रटे तीयन मे सियलू देवालोट उत्तर देने एगुलांकेनवा बले देने मम हितन वा मेखे दी මේ එවැනි විශාල පරිවර්තනයකට යන්න නම් මේ තියෙන සියලු පද්ධතින් දේශපාලන පද්ධතිය සමාජ පද්ධතිය මේ සියලු දේවල් වෙනස් කරමින් අලුත් ලෝකයකට යන්න නම් ඒ වෙනස කිරීමේ ව්‍යවස්ථාමය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නිසා මුලින් එන්න ඕනේ පාර්ලිමේන්තු මැතිවරණය රටට අවශ්‍ය වෙන්නේ කියන්නේ රටට අනාගතයේ සඳහා අවශ්‍ය වෙනස්කම් කර ගැනීමට මැතිවරණයක් තිබිය යුතුනම් ඒ තැබිය යුත්තේ පාර්ලිමේන්තු මැතිවරණය කියලා. හේතුව විධායක ජනාධිපති ධූරය ප්‍රතික්ෂේප වෙච්ච ධූරයක්. පදයේ ඉඳලා නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණම පළවෙනි වතාවට විවෘත දේශපාලනට එනකොට 1994 අගෝස්තු මැතිවරණයේදී චන්ද්‍රිකා ජනාධිපතිට දාපු කොන්දේසිය තමයි විධායක ජනාධිපති ධූරය අහුසි කරනවා නම් අපිට ලිඛිත පොරොන්දුවක් දෙනවා නම් 6 මාසයක් ඇතුළත මේක අහුසි කරන්න අපි ඔබතුමියට සහයෝගය දෙනවා අපේ ජනාධිපති අපේක්ෂකයව අපි අයින් කරගන්නවා කියලා. දැන් මේකේ තියෙන බරපතලකම මම ඇත්තට හිතුවේ विधायक जनाधिपति दूरे अहोसिकिरीम तुल पार्लिमेंतुवट लेबेन्नावू विधायक बलयात्तेक्क वडा प्रजातंत्रवादी आंड पालनेकट या हकी केन तरिंदल तमाई जनता विमुक्ति पेरमुण योजना इदिरिपत् करन्न कियला ओ एक ऐत्तक् तियेनवा हबैयि जनता विमुक्ति पेरमुण गणन मिनुन वलट अनुव एक मम बलापोरोत्तु वेच्च विधियट विजयवीर सह जनता प्रेमणे अनीत गम्मा पिल्ला वगे गम गमनायक वगे मे इहलम नायक तलला समूल गातने के इवरम के पास
හැමෝම දන්නවා ඒ අය පණ පිටින් අරගත්ත අත්අඩංගුවට කියලා කැමරා ඉස්සරහට ඇවිල්ලා රූපවාහිනියම විජේවීර කතා කරනවා ඊට පස්සේ මේගොල්ලන් ඝාතනය වුණේ කොහොමද මොකද්ද වුනේ කියන එක පිළිබඳව මම හිතුවා ජනතා විමුක්ති පෙරමුණට විශාල අවස්ථාවක් තියෙනවායි කියලා චන්ද්‍රිකාට කොන්දේසියක් දාන සහයෝගය දෙන්න ඒ සම්බන්ධ වහාම ස්වාධීන පරීක්ෂණයක් තියන්න පොරොන්දු වෙනවා නම් කියලා එහෙම දෙයක් වුනේ නැහැ නමුත් ඊටත් වැඩි බරපතල ප්‍රශ්නයක් ඒගොල්ලන්ට ඉදිරි තිබුණේ විධායක ජනාධිපතිතුරේ 94 ඒගොල්ලන් කිව්වේ විධායක ජනාධිපතිතුරේ විතරයි වුණා දෙකම ඉල්ලන්නත් තිබුණා මුත් ඒගොල්ලන් කිව්වේ විධායක ජනාධිපතිතුරේ දැන් එවැනි අවධාරණයක් එක විශාල බරක් එක්ක විධායක ජනාධිපති ධූරේ අහෝසි කරන්නයි කියලා 94 ඉඳලා මේ 20යි 24 වෙනකොට අවුරුත්‍යක් මේ අවුරුදු 30ේම හැම මැතිවරණදී වගේම පාර්ලිමේන්තු මැතිවරණදී වගේම ජනතා විමුක්ති පෙරමුණත් ඊට පස්සේ දැන් අනිකුත් පක්ෂත් රටට පොරොන්දු වෙනවා විධායක ධූරේ අහෝසි කරන්න. හැබැයි විධායක ජනාධිපති ධූරේ තරඟත් කරනවා. මම හිතන්නේ මේ විහිළුව නතර කරන්න නම් ඉස්සෙල්ල පාර්ලිමේන්තු මැතිවරණයකට ගිහිල්ලා ජනතාවට මෙතෙක් අවුරුදු 30ක් දීපු පොරොන්දුව ඉෂ්ට කරලා විධායක ජනාධිපති ධූරය අහෝසි කළා විශාල අලුත් ප්‍රතිසංස්කරණ වලට යෑමේ සැලැස්මක් අපි ඉල්ලා සිටිය යුතුයි. එහෙනම් මම හිතනවා රටකට මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ මේ රටට අවශ්‍ය වෙන්නේ ජනාධිපති ධූරය අහෝසි කිරීමේ සම්මුත විරහිත පොරොන්දුවත් එක්ක අලුත් පරිවර්තනයකට යෑමට නම් ඒ සඳහා සැලැස්මක් ඉදිරිපත් කරන්න උදේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තු බලයට ගේන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ වැදගත්ම වෙන්නේ මේ වෙලාවේ. හැබැයි දැන් අපි දන්න පොදු කාරණේ තමයි ඉස්ලාම ජනාධිපතිවරණය තිබිලා ඊට පස්සේ මහමැතිවරණයක් ආවොත් තියම ජයග්‍රහණය කරන පක්ෂයට ඉතාමත්ම වාසි. දැන් මේ සාධකයේ බලාගෙන විවිධ පක්ෂ විවිධ මැතිවරණ ඉල්ලමින් ඉන්නවා. දැන් ඒ හින්දා තමයි මම හිතන්නේ පොහොට්ටුව කියන්නේ ඒගොල්ලෝ මහමැතිවරණයකට කැමැතියි කියලා. මොකද ජනාධිපතිවරණයකින් ඒගොල්ලන්ට අත්වන පරාජයෙන් පස්සේ මහමැතිවරණයකට ආවොත් එමේ ඒගොල්ලන්ට යම්කිසි මැතිවරණ ආසන කියන්නේ පාර්ලිමේන්තු ආසන ගානේ අඩුවීමක් උන්ට පේනවා ඇති. දැන් මේ தத்துவයේ කියවගෙන තමයි දේශපාලන පක්ෂ මැතිවරණ ඉල්ලන්නේ. එතකොට රට ස්ථාවරෙන් රාජ්‍ය පාලන ස්ථාවර වෙන්න ඉස්සලාම මහමැතිවරණයක් එන එක යම් අවාසි සහගත කාරණයක් වෙන්නේ නැද්ද? මේමයි දේශපාලන පක්ෂ වල අයට ඔය කියපු විදිහටම මේ මන්දල කියපු විදිහටම ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රය ඒගොල්ලන් බලය ගත්තාම ඒගොල්ලන්ට කරගන්න තියෙන දේවල් පිළිබඳව ඒගොල්ලන් මොන මැතිවරණ දිල්ලන්නේ කියන එක ඒගොල්ලන් තීන්දුව කරනවා. නමුත් රටේ දැනුවත් සමාජය අඩුම තරමේ. මොකද සමාජයේ මේ මිලියන 22 මෙහෙම නැත්තම් ඡන්දේ හිමි මිලියන 16ම බොහොම දැනුවත්ව ගිහිලා ඡන්ද දෙන රටක් නෙවෙයි මේක. නමුත් මේ සමාජයේ විශේෂයෙන්ම නාගරික ප්‍රජාව තුළ උගත් යම් දැනුවත්කමක් තියෙන හෙට වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න පුළුවන් විශ්ලේෂණාත්මක බුද්ධියක් තියෙන පිරිස් තේරුම් ගත යුතුව තියෙනවා ඇත්තට අවශ්‍ය මොකද්ද කියලා. ඒක මේ දේශපාලන පක්ෂ කියන එකෙන් අපි තෝරන්න ඕනේ නෑ එයා කියන එකද හරි මෙයා කියන එකද හරි කියලා. අපිට හරි මොකද්ද? රටේ ජනතාව හැටියට අපිට හරි දේ තමයි මේ වෙලාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් හරහා පත් කරගන්නා වූ ආණ්ඩුවක් ඒ ආණ්ඩුව පත් කිරීම සඳහා ගොනු වෙන්නා වූ සමාජ බලවේග ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය වෙනකන් නිෂ්ක්‍රීය නොවි පත් වෙන ආණ්ඩුව පිටියට හේතු කළා තියාගෙන පොරොන්දු ඉෂ්ට කරව ගන්න එක ඒ සඳහා වූ සමාජ ව්‍යාපාරකින් තොරව මොන මැතිවරණෙ තිබ්බත් වැඩක් නැහැ. පරණ ක්‍රියාවලියමයි ආය නැවත දෙමයි වෙන්නේ. ඒ නිසා මේ ඇවිල්ලා තියෙන අලුත් යුගයේ අලුත්ම සාධකය විය යුත්තේ මේ දේශපාලන පක්ෂවල වෙනස්කම් නෙවෙයි. සමාජයේ දැනුවත් පිරිස් සමාජ ක්‍රියාකාරී තමන්ගේ අතට පොරොන්දු ඉෂ්ට කරවා ගැනීමේ බලය තියාගෙන පත් වෙන ආණ්ඩු පළවෙනි දවසේ සිටම බිත්තියට හේතු කළ ඇති කරෝ ගන්න ඕනේ ඊළඟ මැතිවරණයේ ආයසරයක් මේ වගේ කවුද හොඳ කාටද දෙන්නේ කියලා සාකච්ඡාවට යන්න ඉඩක් නොතියා. හැබැයි මේ අපේ රටේ තියෙන සිවිල් සමාජ ව්‍යාපාර
මේවට එහෙම ලොකු බලයක් තියනවා දේගොල්ල එහෙම බලයක් ගොඩනගාගෙන තියනවා දැන් වෙද්දී සිවිල් සමාජ ව්‍යාපාරවල බලය යම් ප්‍රමාණයකට හින වෙමින් ගිහිලා දිනවා කියලා මන්ජු ලංකාවේ සිවිල් ව්‍යාපාරයක් නැහැ ලංකාවේ සිවිල් සමාජයක් නැහැ ඒක තමයි ලංකාවේ තියෙන බරපතලම ප්‍රශ්නේ ලංකාවේ සිවිල් සමාජය කියලා කියන්නේ විදේශ ආධාර මත සංවිධාන හදාගෙන තියෙන පිරිස ඒ අයගේ න්‍යාය පත්‍ර තියෙනවා ඒගොල්ලන්ගේ සීමාවන් තියෙනවා ඒ කියන්නේ ඒගොල්ලෝ ජොබ් එකකට වගේ මේ වැඩේ කරනවා නුනුත් එක්තරා වෘත්තියක් කරන්නේ දේශපාලනය වගේම තමයි. ඉතින් එතනින් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම කියේ මේ සමාජයේ විශේෂයෙන්ම නාගරික සමාජයේ යම් දැනුමක් තියෙන යම් අවබෝධයක් තියෙන වෘත්තිකයන් ඉන්නවා, විද්වතුන් ඉන්නවා, විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන් ඇදුරන් ඉන්නවා. ඒ අයට තියෙන සමාජ වගකීමක්. ඒ සමාජ වගකීම තමයි සමාජයේ ඊළඟ පියවර කොයි ආකාරයෙන්ද සකස් කරගන්නේ සහ පත්වෙන ආණ්ඩුවලින් ඒ ඉල්ලීම් ඉටු කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව සක්‍රීය සමාජ කතිකාවත් තුළ ගොනු කරගන්න වූ බලය ලිහන්නේ නැතුව මැතිවරණයෙන් පස්සේ ඒ බලය පාවිච්චි කරලා මැතිවරණයෙන් පස්සේ පත්වෙන ආණ්ඩුව පිටියටම හේතු කළ තියාගෙන මේක වහම කරන්නේ කියලා බලපෑම් කළ හැකි ව්‍යාපාරයක් ගොඩනගා ගැනීම. ඒක තමයි මේ කාල සීමාව තුළ මම හිතන්නේ මේ සමාජයේ දැනුවත් පිරිස් කළ යුතු දේ. ඒ වගේ මැදිහත් වීමක් කිරීමේදී අපිට පළමුව අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය. මොකෝ විධායක ජනාධිපති ක්‍රමයෙන් පත් කරන්නා වූ ජනාධිපති කෙනෙකුට කිසි වෙනස්කමක් කරන්න බෑ. ඔය කියන්නා වූ කිසිම දෙයක් කරන්න බෑ විධායක ජනාධිපති ධුරයකට. ආණ්ඩුවක් නැතුව පාර්ලිමේන්තු බලයක් නැතුව පාර්ලිමේන්තුවේ තමයි නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුවේ තමයි නීති ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන කතානායක අසංගෙරුවාම ඒ නිසා පාර්ලිමේන්තුවට තමයි අනිකුත් ප්‍රතිසංස්කරණ ගේන්න පුළුවන් රාජ්‍ය පරිපාලනයේ ප්‍රතිසංවිධානය කර ගැනීම නීති ක්‍රියාවලිය තුළ පොලිසිය අධිකරණය මේවා ස්වාධීනව निर्देश पालनी करगनी में काटी तो करान पुला ये करान पुला पार्लिमेंट वोट ये करान बह विधायक जाना अधिपति ऐसा इससे एक इससे आप आवश्यक ने विशाल धनवा खातिकावक में समाज एवं कार्य करवा गनी मट है कि पार्लिमेंट तो मैं वर पौत पत्ते न आंड गेट घर त्यागन इन बैलट की विवर कर विधायक जनाधिपति आवर्तक नावर्तक एक अहोश कल पुलवा රටේ වත්මන් විපක්ෂය ඒගොල්ලෝ වැඩි බරක් තියෙන ඒගොල්ලෝ ඉල්ලන්නේ ජනාධිපති වර්ණය. ඔව් මොකද ඒගොල්ලන්ට ඕනේ බලයනේ ජනතාවට ඕනේ බලයක් නෙවෙයි ඒගොල්ලන් ඉල්ලන්නේ. මේකේ කාරණා දෙකක් නේ මන්ජුල. මම කතා කරන්නේ ජනතාවට අවශ්‍ය බලය. ජනතාවට තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුවක් තුල ආණ්ඩු බලයක් පිහිටුවා ගැනීම. ඒ ආණ්ඩුවට එහෙම් මෙහෙම් අර පහුගිය අවුරුදු මේ 40 45 කාලේ වෙට්ටු දදා ගියා වගේ වෙට්ටු දාන්න දෙන්නේ නැතුව ඊළඟ මැතිවරණය වෙනකන් තමන්ගේ පාඩුවේ තමන් වැඩක් කරගෙන ඉන්නේ නැතුව දැනුවත් සක්‍රීය සමාජ බලවේගයක් එක්ක යාණ්ඩුව කියලා මේ සෙල්ලම් බෑ මේ සැරේ මේක ඕනේ කියලා කියන්න පුළුවන් සක්‍රීය බලවේගයක් හදාගෙන මේක මේ සැරේ මැතිවරණ ව්‍යාපාරය තුල ඔය ජනාධිපතිකම් ගැන කතා කරුවත් මොන විදිහේ IMF ප්‍රෝග්‍රෑම් ගැන කතා කරුවත් විධායක ජනාධිපති කෙනෙක් පත් කරගෙන නම් මේ ගමන යන්න බෑ මේ ගමන යා යුත්තේ ඉස්සෙල්ලා පාර්ලිමේන්තු මැතිවරණයක් අරගෙන ඒ පාර්ලිමේන්තු මැතිවරණය තුළ බලයට පත් කරන්නා වූ ආණ්ඩුව බැඳලා තියාගෙන අපිට ඕනේ වැඩ ටික කරගන්න මම කතා කරන්නේ එහෙම සමාජ ව්‍යාපාරයක් හදා ගන්නා වූ පාර්ලිමේන්තු මැතිවරණයක් එක්ක මම කතා කරන්නේ මේ අනිත් අය අපිට ආණ්ඩු බලය දෙන්න අපිට ආණ්ඩු බලය දෙන්න ඉස්සෙල්ලා ඕනේ ජනාධිපති දූ මැතිවරණය කියන එකත් එක මම එකඟ නැහැ. මොකෝ මේ විධායක ජනාධිපතිකම අපිට දෙන්නේ කියලා කියන අයම අවුරුදු 40කට ඉස්සෙල්ලා ඉඳලා දැන් ඒක අහෝසි කරන්න කියලා හැම මැතිවරණයකදී මගේ පොරොන්දු වෙච්ච කට්ටිය.